ඇම බන්ඳුල කියන කතාබට දැන් මේ විසදාසක්ඉල්ලන වෙලාවෙේ. ඇමති බන්ඳුල පැත්තකේදන් කියන කතාවට මං යන්න හදන්න. බැරි මරගාතේ ගෙවන පඩිය තව වැඩි කරන්න බෑ. ඇමති බන්දුුල කියන්නේ මුදතා දායන අන්දලිය. දැල්ටත් තිතා පාස්සුවයෙන් ගෙවන රාජ්‍ය සේභක වැටුපට අමතර මුදලක් එකතු කරන්නේ කෙසේදයන්න පිළිබඳ උද්ඝෝෂණ ව්‍යාරවලට දායයිකවන වියතුන් බුද්ධිමතුන් පෙන්වාදියුතුවයි ප්‍රවාහන මහමාර්ගහා ජනමාධ්‍ය අමාත්‍යයේ ආචාර බන්දුල ගුණවර්ධන ඊය කියන. ඕ මේ බව කියන්නේ කැස්මෑව ඩිපෝමගින් දාවන යොදවනලද කෝරලයිම මන්සදදේසිට පිටකොට වදක්වා නව බස්්‍රතේ ගමන් ආරබභ කිරීමේ අවස්ථාවට එක්වමින්. පාස්කු ප්‍රාරයෙන් අනතුරුව ඇති වූ දවැන්ත අර්ථක කඩා වැටී මහමුවේ අර්බුද රැසකට මහුණදීමට සද බවත් මෙ වනවිට යළියහපත් අත්වයක් ගොඩ්නැගමින් පවත්තින බවත් තෝ කියයනවා. නමුත් පවතිර නය ප්‍රතුර්ගත කරගන්නා තොරු නැවත නෑලබාගෙනීමේ හැකියාවක් රට නැති බවත් කවුරු බලටාවත් මේ ර්ථ ගැට්ඩුවට නිවැර්දි විස්තුම් සොයාගත ේතු බවත් හෝ කියේන. පස්කේ වසරේ රටේ මුළු බදදු ආදායමින් සට හැත්තෑ දෙක් ෙවත් රෝපියල් බිලියන ඉක්දහස් දෙසිේ හැට පහක්. රජසේභක වැටුප සසා වි්ාම් වැටුප් ගවීම සඳ වැෑවී ඇති බවද සමුෘදධය ඇතුළු අනිකුත් සනාධාරන සඳහාද බිලියන පන්සි හයක් වැය කල විට බන්ධාගාරයට ලැබෙන බදුආදායමෙන් සතයක්කෝ ඉතිරි නොවන බවද ඔවු සධාන් කල්ලතිේනු. ඔන්න බන්දුුලගේ විශ්ලේෂණය ම බන්දුලට දෙයක් කියන්න යන්නේ. ඉට කලින් අද අරුණපත්තරේ මේ කතාව දාලතයන ප්‍රධන පිටුවේ ශිෂපාටයේ බැලුවොත් අපිට මංකයන්න යන කතාව ත අදුරටත් පැහැදිලිව කියන්න පහසුවක් ලැබේවි බලන්න අරුණුපත්තරේ බන්දුුලගේ කතාවට දීලා තියෙන ශීෂපාටය. වැටු වැඩිකරන හැටි පෙන්නල දෙන්න. ඇමති බන්දුුලයි ඒම සඳහන් කරන්න. රයිට් මං පෙන්නල දෙන්න හදන්න එක්කෙනෙක්කිඉන්නවා වැටු වැඩි කරන්න. විද කියන්න පුළුවන්. ඒ කෞද් කියලා පෙන්නල දෙන්නයි මේ හදන්නේ. වැටු වැඩිකරණ හැටි පෙන්නල දෙන්න මේ ඇමති බන්ඳුල කියන්න. වැටු පැඩිකරන්න හැටි මේ වෙලාවේ පෙන්නල දෙන්න එක්කෙනෙක් හිටා එයා දැන් ආන්්ඩුවඉන්න. එයා විපක්ෂට යනන් එයා මේ වැටු පවැඩිකිරම පෙන්නල දෙනවා. ඒ කවෞුරුත්ද මේ විපක්ෂඉන්න බන්ඳුල. ඇමති බන්දුුල තමයි යහන්න හැමදාම හරි මේක කරන්න පුළුවන් කාටද වයිමටත් පුළුවන්ද සක්කරයාගේ කාගේ හරි කතාවක් කියලා මොකක් කරි කියලා. ඒයාටත් පොළුවන්දමයාටත් පුොළුවන්ද වයිටවත් පුළුවන්ද කියලාහන්නේ ආණඩුව එන්න බන්දුල ෑමති බන්දුල හැයි ඒ බන්ඳදුලම විපක්ෂීහිටය නම් මේ වෙලාේ වැැටු පැඩිකිරීම ගැන ආණඩුවට කියලාදනවා. ලොවෙෙත් නැති තර්කය ඉදිරි පත් කල්ලා කෙස් පැලන තර්ක ඉදිරිපත් කරල්ලා. ඒ විපක්ෂ ඉන්න බන්ඳලම කියල දෙනවා වැටු පැඩිකරන හැටි. අවාසනාවකට යා දැන්ගඉන්න ආණ්ඩුවේ. එයා ඇමති බන්දුලේ නිසාඒයාහනුව දැන් වැටු පැඩිකරන ැටි පෙන්නල දෙන්න කවෞරුවරෙන්වාද කියලා. ඒටම පුළුවන්කමතිබුණා එඒ විපක්ෂේටයනම් පෙන්නල දෙන්න. ඉතිහාසේ පීනලා බලද්දිී. ඔබට ඒ විපක්ෂයට බන්දුුල ගොඩක් දෙවල් කියල දුන්නු හැටි මතක්වේවි. ඒක එකොට දැන් ඊය උදේනේ ඇමති බන්දුුල මේ ගැන අහලතෙන් ඇමති බන්ඳුල දන්න නැතු ඇති විසිදහසක් නැතිවුණත් ගානක් හරි වැඩිකරනවා කියලා රනිල් කියයි කියලා. එතකොට ඇමති වැටු පැඩිකර නෑටි පෙන්නල දෙන්න කියද්දි. කෞද ජනපති කීපු කතාව අද උපුටාගන්නවා පළමු දින මින පත්තරෙන් මේ දින මිනි ප්‍රධානශේෂපාටේ ඔහොම බල්ලෙඉන්න. එලබෙන අයවැයි යෝච නබලින් සියලුම රජයේ සේභකන්ගේ වැටු පියලට ජනපති කැබිනට මණ්ඩලේට කියනවා. වැඩිවන්න බඩුමිල ගැන සලකා වැඩකරන ජනතාවගේ වැඩුක් පිහළ දැමීම මේ රජයේ ප්‍රතිපර්ත්තියයි. පෞද්ගලිකංශේත් වැඩිකරන්න ඉල්ලීමක්. විදධ දේශපාලන කන්ඩායම්බල් ඉල්ලම්ඹල් අනුව පඩි වැඩි කරන බවට කියන කතාාවල කිස්තු පදනමක් නෑ කියලාත් වාර්තා කල්ලතියෙනවා. ඒහවයි ජනපති කියන්න ඔන්න බන්ඳුල ජනපති කියලා. අපි දන්න නෑ විසිදාසකින්ද කියන්. ඕකාද ලංකාදී පේටයනකොට මෙ මේවිදියට වාර්තා කල්ලතියෙනවා ලංකාදී පත්තරේ ප්‍රධාන පිටුවේ. අයවැෑන් රජය සේකයන්ට පඩි වැඩිවීමක් අංජුලමහි කළියන්. ජනපති කැබිණුටටට දන්වයි කියලයි සතහන තියෙන්නේ. එලබෙන අයවැයින් රජයේ සේලුම සේභකයන්ගේ වැටුක් පැඩිකිරීමට පියවරගන්නා බව ජනාධිපති රනිල් විික්‍රම සිංහ. අමත්ත බණඩලේ අමතා සධහන් කලා කියලා ලංකාදී පැලියල තියෙනවා. ඔන්න ඕබයි කතදරේ ඉල්ලන්න විශ්දාසකින් අපි බාලබූ ජනපතති කොච්චර ගානකින් වැඩි කරන්න සූදානම් වෙලද කියලා ජනපතිඉල්ලනවා පෞද්ගලිකාංශයනයත් වැටු වැඩි කරලා දෙන්න කියලා දැන් ජනපතය තිෙල්ල අද්දී මම වැටු පැඩි කරලා දෙන්න පුළුවන් ක්‍රම්වේදක කියන්න දන්න කෙන ගැරත් කිය ඇදී ඇමපති බන්ඳුවල ප්‍රතිචාරයක් අඇත්තේ කර දක්වොත් ගොඩක් වටන.